1985 පෘතුගාලී මැඩීරා නැමැති කුඩා දූපතේ පිරිමි දරුවෙකු මෙලොව එළිය දුටුවා. දුප්පත්කමෙහි පතුලටම ගිලීගේ පවුලකට දාව මෙලොව එළිය දුටීම කුඩා දරුවාට ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ කියා ඔහුගේ දෙමව්පියන් නම් තබුණු ලැබුවා. රොනාල්ඩෝගේ පියා වතුකම් කරුවෙකු වුණු අතර ඔහුගේ මව නිවෙස්වල මෙහෙකාරියක ලෙස සේවය කළා. පියාගේ කම්කරු වැටුපත් මෙහෙකාරියක ලෙස මව ඉපයූ සුළු වැටුපත් රොනාල්ඩෝ ඇතුළු දරුවන් 4 දෙනෙකුගෙන් සමන්විත පවුලට යැපීමට තරම් ප්‍රමාණවත් වුණේ නැහැ. ඒ නිසාම දිනපතාම තුන් වේල සරිකර ගැනීමද ඔවුන්ට ඉමහත් අභියෝගයක් බවට පත්ව තිබුණා. දවසක් රොනාල්ඩෝගේ පියාට පාපන්දු පිටියක සේවය කිරීමට අවස්ථාව හිමි වුණා. පිටණින් නඩත්තු කිරීම, ඉවතට යන පන්දු නැවතත් පිටිය තුළට දැමීම, ක්‍රීඩකයන්ගේ නවාතැන් කාමර පිරිසිදු කිරීම වැනි එහි තිබූ සියලු වැඩ කිරීමට ඔහුට පැවරුණා. තම පියා රැකියාව කළ පාපන්දු පිටියට පැමිණි රොනාල්ඩෝ ක්‍රීඩකයන් පාපන්දු සෙල්ලම් කරන ලෙස දැස් තල්වා බලා සිටියා. නිවසට පැමිණි කුඩා රොනාල්ඩෝ ප්ලාස්ටික් බෝතල් රැගෙන තනිවම පාපන්දු ක්‍රීඩාවෙන් නිරත වීමට පටන් ගත්තා. පාපන්දු ක්‍රීඩාව පිළිබඳ තම පුත්‍රයා තුළ තිබූ උනන්දුව දුටු ඔහුගේ පියා නිවසේ තිබූ පැරණි රෙදි පිළි එකතු කර එයින් බෝලයක් සාගසා රොනාල්ඩෝට ලබා දුන්නා. පාපන්දුවක් මිලදී ගැනීමට තරම්වත් කමක් රොනාල්ඩෝගේ පියා සතුව තිබුණේ නැහැ. දිනපතාම පාපන්දු පිටියට පැමිණ පාපන්දු ක්‍රීඩාවේ යෙදෙන ක්‍රීඩකයන් දෙස බලා සිටින රොනාල්ඩෝට දිනක් එම පිට්ටනිය තුළ පාපන්දු ක්‍රීඩාවේ නිරත වීමට අවස්ථාවක් හිමි වුණා. එහි පරිපාලකයන්ට බැගෑපත් වූ රොනාල්ඩෝගේ පියා ඒ ක්‍රීඩා කිරීමට පැමිණෙන අය සමග තම පුත්‍රයාට තවදුරටත් පාපන්දු ක්‍රීඩාවේ නිරත වීමට අවසර ලබා ගත්තා. පාපන්දු ක්‍රීඩාවේ නිරත වීමට එහි පැමිණෙන තරුණයන් බොහෝ ඉහළ ධනවත් පන්තියට අයත් වුණා. එහෙත් එම පාපන්දු පිටියේ පිරිසිදු කරන්නාගේ පුත්‍රයා වූ රොනාල්ඩෝට පාපන්දු ක්‍රීඩා කිරීමට සපත්තු යුගලක් වූ තිබුණේ නැහැ. තම සහෝදරයාගේ ඉරුණු පාවාන් යුගල පැලඳ පාපන්දු කිරීමට පැමිණෙන රොනාල්ඩෝට අනිකුත් තරුණයන්ගේ උසුළු විසුළු වලට ලක්වන්නට සිදු වුණා. පාවාන් යුගලක් හෝ මිලදී ගැනීමට මුදල් නොමැති නුඹට කුමන පාපන්දු ක්‍රීඩාවක් තැයි ඇතමුන් රොනාල්ඩෝගෙන් ඇසුවා. ඔහුගේ පියාගේ රැකියාව ගැන කියා ඔහු මුළු ගන්වා තබනු ලැබුවා. ඔහු ලැබූ මේ අවමානයන් එම ක්‍රීඩා පිටියෙන් නතර නොවි ඔහු ඉගෙනුම ලැබූ පන්ති කාමරේ දක්වාද පැමිණියා. පන්ති කාමරයේ තුලද ඉගෙනීමට දක්ෂකම් නුදක්වා මුළු ගැන්වි සිටි ශිෂ්‍යයෙකු වූ රොනාල්ඩෝට සෑම විටම හිමි වූයේ පන්තියේ අවසාන ස්ථානයයි. මෙම කාරණේ හුවා දැක්වූ ඔහුගේ ගුරුවරු හා පන්තියේ සිසු සිසුවියන් ඔහු අවමානයට පත් කරනු ලැබුවා. දිනක් මේක නසන්නට ලැබුණු රොනාල්ඩෝගේ මව ඉගෙනීම නවත්වා පාපන්දු ක්‍රීඩාව වෙත අවධානය යොමු කරන මෙන් රොනාල්ඩෝට පැවසුවා. තම මවගේ උපකාරය රොනාල්ඩෝට ඉමහත් ශක්තියක් බවට පත් වුණා. එම උපකාරය පාපන්දු පිටිය තුළ විද්‍යාමාන වුණා. එහිදී රොනාල්ඩෝගේ හැකියාවන් දැක විශ්මයට පත් වුණු පෘතුගාල ක්‍රීඩා සමාජය රොනාල්ඩෝ පෘතුගාලයේ අගනුවර වෙත කැඳවාගෙන ගොස් ඔහුට පුහුණුව ලබා දීමට පටන් ගත්තා. එහිදී රොනාල්ඩෝගේ හැකියාවන් දැක විශ්මයට පත් වූ පෘතුගාල ක්‍රීඩා සමාජය රොනාල්ඩෝව පෘතුගාලයේ අගනුවර වෙත කැඳවාගෙන ගොස් ඔහුට පුහුණුව ලබා දීමට පටන් ගත්තා. එවිට ඔහු 19 වැනි වියෙහි පසු වූ කුඩා දරුවෙකු වුණා. එහෙත් තම පවුලෙන් මෙන්ම එහි ක්‍රීඩා පුහුණු වීම කටයුතු වල නිරත වීම රොනාල්ඩෝට කල නොහැක්කක් බවට පත් වුණා. දිනපතාම යම් ස්ථානයක වාඩි වන ඔහු හැලීමට පටන් ගත්තා. රොනාල්ඩෝගේ මෙම තත්ත්වයේ දුටීම ක්‍රීඩා පරිපාලනය නැවතත් රොනාල්ඩෝව ඔහුගේ ගම වෙත පිටත් කර හැරීමට පියවර ගත්තා. එහෙත් නිවසට පැමිණි රොනාල්ඩෝගේ ඇස ගැටුණු එකම දේ බවට පත් වූයේ එම නිවසේ පැවති දුප්පත්කමයි. එම දුප්පත්කම පළවා හැරීමට ඇති එකම මාර්ගය පාපන්දු ක්‍රීඩාව බව රොනාල්ඩෝගේ ඥාතියෙකු ඔහුට පැවසුවා. එම කියමන රොනාල්ඩෝගේ අභ්‍යන්තරෙහි තැම්පත් වීමට සමත් වුණා. ඊට පසු දිනම ක්‍රීඩා සමාජයේ වෙත පැමිණි රොනාල්ඩෝ තුළ පෙර පැවති ශෝකය අතුරුදන් නොපැවතියා. ඒ වෙනුවට තම පවුල පීඩා විඳි දුප්පත්කම පළවා හැරී යුතුයයි වූ අදිෂ්ඨානය ඔහු තුළ පෙන්නට තිබුණා. එම බලාපොරොත්තු සමග 11 හැවිරිදි රොනාල්ඩෝ පාපන්දු පිටියට පැමිණියා. පිටිය තුළ ඔහුගේ ක්‍රීඩා විලාසය අසම සම වූවා. ඒ සිටි සෑම අයෙකුගේම අවධානය රොනාල්ඩෝ වෙත යොමු වූවා. වර්ෂ ගණනාවක් මෙසේ ගත වී ගියා. රොනාල්ඩෝගේ කීර්තිය පෘතුගාලයෙන් පිටත ලෝකයටද පැතිරී යාමට පටන් ගත්තා. ඔහුගේ හැකියාවන් දෙක විශ්මයට පත් එංගලන්තයේ මැන්චෙස්ටර් ක්‍රීඩා සමාජය කෝටි 100කට අධික මුදලක් ගෙවා රොනාල්ඩෝව තම පිලට එක් කරගත්තා. එහිදී රොනාල්ඩෝ විශේෂ පුහුණු වීම් කටයුතු වල නිරත වුණා.
ප්‍රථම වතාවට ඔහු මැන්චෙස්ටර් පිලවෙනුවෙන් ක්‍රීඩා කිරීමට පිටියට පිවිසුණා. එහිදී අද්දකීන් බහුල ක්‍රීඩකයන් සමග ක්‍රීඩා කළ රොනාල්ඩෝ සතු වූ අසමසම හැකියාව හේතුවෙන් එම පිටිය ඔහු නියෝජනය කළ කණ්ඩායමට ආරක්ෂා වීමට හැකියාව ලබා දුන්නා. එදින ඔහු තම ක්‍රීඩාව අවසන් කොට පිටියෙන් ඉවත් වූ යන විට ප්‍රේක්ෂකයන් සියල්ලෝම සිය අසුන් වලින් නැගිට ඔහුට ආචාර දක්වනු ලැබුවා. එම නිමේෂයේ සිට රොනාල්ඩෝගේ ජීවිතය මුළු මනින්ම වෙනස් වන්නට වුණා. ක්‍රීඩා පිටිය තුල රොනාල්ඩෝටම ආවේනික වූ ක්‍රීඩා විලාසයත් වේගයත් ලොව පුරා ඔහුටම වූ ක්‍රීඩා ලෝලීන් පිරිසක් බිහි කිරීමට සමත් වුණා. ඉතා සුළු කාල සීමාවක් තුලදී ලෝකයේ අතිදක්ෂ පාපන්දු ක්‍රීඩකයන්ගේ නාමාවලියේ ඉහළ ස්ථානයක් හිමි කර ගැනීමටද සමත් වුණු රොනාල්ඩෝ ගිනස් වාර්තා පවත් තබමින් පාපන්දු ක්‍රීඩාවෙහි ක්‍රීඩකයෙකුට ලබාගත හැකි ඉහළ සියලුම සම්මානයන් හිමි කරගනු ලැබුවා. අද වන විට ඔහුගේ වටිනාකම කෝටි 35,000 ක් ඉක්මවා ගොස් තිබෙනවා. තමන් වෙත කතරම් ධනය කීර්තිය යන දෑ ලංවුවද ඔහු තමන් ගත කළ දුෂ්කර ජීවිතයේ කිසි විටකත් අමතක කළේ නැහැ. දුප්පත් කමින් පීඩාවට පත්ව ලෝකේ ජීවත් වෙන මිනිසුන් වෙත හැකි පමණින් උදව් උපකාර කිරීම ඔහු සිරිතක් කොටගෙන තිබෙනවා. අද පවා තමන්ට හිමිවන උසස් සම්මානයන් සහ ස්වර්ණමය පාපන්දු කුසලාණයන් වෙන්දේසි කොට එයින් ලැබෙන මුදල් රෝගාබාධයන්ගින් හා දුප්පත් කමින් පීඩා විඳින ලෝපුරා ජනතාවගේ සුභ සිද්ධිය උදෙසා ඔහු කැප කරමින් සිටිනවා. දිනක් පිළිකා රෝගෙන් පීඩා විඳි තම දරුවාව සුව කර ගැනීමට මුදල් නොමැති වූ එක්තරා මවක් රොනාල්ඩෝගේ අත්සන සහිත ජර්සියක් තමන්ට එවන්නේ නම් එය වෙන්දේසිකුට එයින් ලැබෙන මුදලින් තම දරුවාව සුව කරගන්නා බවට දක්වමින් රොනාල්ඩෝ වෙත ලිපියක් යොමු කර තිබුණා. දින කිහිපයකට පසු ඇයට රොනාල්ඩෝගෙන් පිළිතුරක් ලැබුණා. රොනාල්ඩෝගේ අත්සන සහිත ජර්සියක් සමග ඩොලර් ලක්ෂයක මුදල් චෙක් පතක්ද ඔහු ඇය වෙත එවා තිබුණා. කිසිදු ප්‍රසිද්ධියක් නොමැති කුඩා ග්‍රාමයක දුප්පත් පවුල් පසුබිමක ඉපදුණු ඔබට මේ තරම් ඉහළ ස්ථානයකට පැමිණීමට හැකියාව ලැබුණේ කෙසේදයි එක්තරා සම්මුඛ සාකච්ඡාවකදී නිවේදකී රොනාල්ඩෝගෙන් ඇසුවා. මට ජයග්‍රහණය කරන්න පුළුවන් බව විශ්වාස කළේ මමයි මගේ මවයි පමණයි. වෙන කිසි කෙනෙක් විශ්වාස කළේ නැහැ. ඔබට ජයග්‍රහණය කළ හැකි බව පූර්ණ වශයෙන් ඔබ විශ්වාස කරනවා නම් ඒ මොහොතේම ඔබ එයින් අඩකින් ජයග්‍රහණය ලබනවා. ඉතා ටික කලකින්ම ඔබ එයින් ඉතිරි වූ කොටසත් ජයග්‍රහණය කරනවා. ඒ නිසා කුමන අවස්ථාවකදීවත් ආත්ම විශ්වාසයේ බිඳ වටවා ගන්න එපා යයි එවිට ඔහු පිළිතුරු දුන්නා.